අපි ඔස්ට්‍රේලියාවට ගියා. සාමාන්‍යයෙන් ගත්තොත් ලංකාවේ අය එංගලන්තය, කැනඩාව, ඕස්ට්‍රේලියාව, ඇමරිකාව වගේ රටවල් වල තමයි යම් සුවපත් ජීවිතයක් ගත කරන්නේ. එතෙදුත් මම හිතනවා යම් එකක් ආර්ථික වශයෙන්, සමාජීය වශයෙන්, සමාජ ආරක්ෂණයෙන් ඉතාමත් හොඳ ජීවිතයක් ගත කරන ඕස්ට්‍රේලියාවේ ශ්‍රී ලංකාවේ. මම දන්නවා එංගලන්තය ඕස්ට්‍රේලියාවට එනවා ජීවත් වෙන්න. ලංකාවේ එංගලන්තයයි ඕස්ට්‍රේලියාවට එනවා. නව ශ්‍රීලන්තයේ ඕස්ට්‍රේලියාවට එනවා. ඒ නිසා ලාංකික පුරවැසියා යම් සමාජ ආරක්ෂණ සහිත හොඳ දිවිපෙවතක් ගත කරනවා නම් ඒ ඕස්ට්‍රේලියාව. වැඩිපුර. කැනඩා තවත් රටවල් තියෙනවා වැඩිපුර. ඉතාලිය එහෙම නෙවෙයි, ෆ්‍රාන්සිය එහෙම නෙවෙයි. දුෂ්කර ජීවිත අපේ ගත කරන්නේ. අපි පහුගිය දා ගියා. ඒගොල්ලන්ට කිසි අඩුවක් නැහැ. ඒගොල්ලන්ගේ දරුවෙක් අවුරුදු 23 24 වෙනකොට PhD උපාධියක් කරලා ඉවරයි. අපේ සමාජයට උසස් පෙළ විභාග කරනවා. ඒගොල්ලන් දරුවන්ට ඒ සමාජය ඇතුලේ ආරක්ෂාවක් තියෙනවා. උන්ට යම් හොඳ සුවපාසයක නිවහනක් තියෙනවා. ප්‍රවාහනයේ, සෞඛ්‍ය, අධ්‍යාපනයේ සේවා ලැබෙනවා. ජීවත් වෙන්න පුළුවන් රැකියාවක් ලැබිලා තිබෙනවා. නිවාඩුවක් ලැබෙනවා. මොකද්ද නේද? එක්ක නගරෙන් නගරයකට, එක්ක රටින් රටකට ඒගොල්ලෝ වැකේෂන් එකට යනවා. ඒගොල්ලෝ සුවපත් ජීවිතයක් ගත කරනවා. එහෙත් ඒගොල්ලෝ ලංකාව පිළිබඳ විශාල කම්පාවකින් ඉන්නවා. ඔවුන් එසේ ජීවිතයක් ගත කරත් අපේ රටේ බහුතර ජනතාවක් ජීවිතේ මොකද්ද කියලා දන්නේ නැහැ. ඔහි ඉපදිලා ඔහි මැරලා යනවා. ඉපදෙනවා, මොනවා හරි ගිලිනවා, මොකක් හරි කරනවා, ඔහේ කුඩා ගෙදර ජීවත් වෙනවා, ලෙඩ හැදෙනවා, ඔහේ මැරෙනවා. ජීවිතයක් නෙවෙයි. එනසෝන්ගේ විශාල අපේක්ෂාවක් තියෙනවා ලංකාවේ පුරවැසියන්ටත් ඔවුන් විඳින සැපවත් ජීවිතෙන් පං නේද සමාන ජීවිතයක් ලැබෙනවා හොඳයි කියලා. එනිසා දහස් ගණන් ඕස්ට්‍රේලියාව ජීවත් වෙන ශ්‍රී ලාංකිකයන් ජාතික ජන බල යුගයේ වටා එක් රැස් වෙමින් අපිට සුබ ප්‍රාර්ථනා කරමින් මැදිහත් වෙමින් ඉන්නවා. ඒකේ මොකක්ද? ඒගොල්ලෝ ලෝකේ දැකපු මිනිස්සු. අපේ බොහෝ අය ලෝකේ දැකලා නැහැ. ඒ නිසා අපි හිතනවා මේක තමයි ලෝකේ, මේක තමයි ජීවිතේ කියලා. මේක ලෝකෙත් නෙවෙයි, මේක ජීවිතෙත් නෙවෙයි. ඒ නිසා අපේ පුරවැසියන්ට හොඳ ජීවිතයක් අපි අරන් දෙන්න ඕනේ. අපේ දරුවන් පිළිබඳ තියෙන අපේක්ෂාව වර්ධනය කරන්න ඕනේ. අපේ දරුවන් පිළිබඳ අනාගතය පිළිබඳ තියෙන බය අපි තුරන් කරන්න ඕනේ. ඒ නිසා අපිට මේ වෙලාවේ අත්හරින්න බැරි වගකීමක් තියෙනවා. කිසිසේත්ම අත්හරින්න බැරි වගකීමක් ඒ මොකවත් නෙවෙයි. මේ වැඩේ අපි කරන්න මොකද කියන්නේ? අපි එකසරයක් කරමු. ආණ්ඩුව හදලා තියපු ජනතාවක්, නායකයෝ ගෙනල්ලා තියෙන ජනතාවක්, නායකයෝ පළවපු ජනතාවක්, පළවාරපු ජනතාවක්, ආණ්ඩු පෙරලපු ජනතාවක්, එකසරයක් ජාතික ජන බලවේගයේ ආණ්ඩුවක් හදමු. එකසරයක්. මොකද කියන්නේ? එකසරයක් අපි හදමු. අපි ඔයගලන්ට සහතිකයක් දෙන්නම්. ඔබ එක සැරයක් ආණ්ඩුවක් හදන්න ඔබට හිතේ ඇයි මෙච්චර කල් ජාතික ජන බලවේගයේ ආණ්ඩුවක් හදන්න පමාවුනේ කියලා. ඔබ අප කරේ තියෙන විශ්වාසය, අපි කරේ තියෙන බලාපොරොත්තුව, අපි කරේ තියෙන අපේක්ෂාව බිඳුවකින්වත් හානි වෙන්න ඉඩ නොදෙන ආණ්ඩුවක් අපි හදනවා. ආණ්ඩුවක් අපි කරනවා. ඔබ යන්න ගමට ආමන්ත්‍රණය කරන්න පුරවැසියන් හම්බෙන්න හැම කෙනාම හම්බෙලා මේ රට වෙලා තියෙන විනාශය ඛේදවාචක ගැන කියලා දෙන්න. මේකෙන් ගොඩ එන මාවත කියලා දෙන්න. මා ජන සම්නිපාතයක් ලෙස ජනතාවගේ ආශිර්වාදේ, ජනතාවගේ මැදිහත්වය සහිත බලරතුමා ජනතාවාදී ආණ්ඩුව අපි හදමු. එන්නුන් එකතු වෙමු, පෙරතෙමු කියලා ආරාධනා කරමින් මම නතර වෙනවා. ප්‍රෝමිස් සුති හැම දිනටම ජය වේවා කියලා ප්‍රාර්ථනා කරමි.